අදම අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සේනා දැලඹුවා මර්ධනයට ගිය ගන්නේදී අපි ගොඩක් කතා කරා කුසල දෙපාර්තමේන්තුවෙන් තාක්ෂණික කරුණුත් එක්ක. ඉතින් නාගදීපේ ව්‍යාපාරයේ මේ අපේ ගොවි මහත්තුරු ගිය ගන්නේ ඒකට එකතු වෙලා අපිත් එක්ක වැඩසටහන් කරා. මම හිතන්නේ ඒ මහත්තයත් ඉන්නවා. ගිය ගන්නේ අපිට හම්බුණා. ඔව් අපේ මහත්තයා. කොහොමද ඒ අද්දකින්? අද්දකින් කිය අපි ගිය සැරේ යලකන්නේ නාගදීපේ ව්‍යාපාරයේ මේ බඩිරුංගු වගාව ක්‍රමයට පෙර තිබුණු ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් කෘෂිකර්ම අන්තර්පලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා මේ අපේ වසමට සම්බන්ධ කෘෂිකර්ම උපදේශ මහත්මයාගේ උපදෙස් මත අපි අර බඩිරුංගු වගාව පෙර කෙරුවට වඩා සාමාන්‍ය වෙනස් ආකාරයකට තමයි අපි ඒක කරේ. මොකද අතිරේක භෝගයක් මැදින් බෙහෙත් ඉසීමට සහ වෙනත් ක්‍රමවේදයන් භාවිතා කරන්න මේ පේලි අතර තිබුණු පරතරේ අපි සෑහෙන වෙනස් කරා. ඒ තුරින් අපි ලොකු අත්දැකීමක් ගත්තා වගේම අපට සාර්ථකව ඒ වැඩේ කරගන්න හැකියාවක් ලැබුණා. ඔව් සාමාන්‍යයෙන් ගොවි මහතුරු බයෙන් හිටියේ ඒක ඉස්සලා ගන්නේ සේනා දැලඹුවාගේ ලොකු ප්‍රශ්නාව. අපි ඉදිරියටම බැට කෑව සේනා දැලඹුවා හේතුවෙන්. මොකද අපිට නුපුරුදු නුහුරු පණුවෙක් හින්දා ඒකේ හින්දා අපි ඒ අත්දැකීම් අරගෙන ගිය යලකන්නේ සාර්ථක කන්නයක් කරගන්න අපට උපදෙස් ලැබුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඔව් මම හිතන්නේ ඒක තමයි අපිට තියෙන දෙන්න තියෙන පණිවිඩය මේකන්නේ. එහෙම හිත දැන් සාමාන්‍යයෙන් දැන් මේකන්නේ කන්නේට වගා කරන්න කියන. ඔව් මම හිතන්නේ ඒක තමයි මේ දැන් කන්නේට සිද්ධ වෙමින් පවතින. මොනවද දෙන්න තියෙන පණිවිඩ? ඇත්තම නාලක මහත්තයා මෙහෙමයි දැන් අපි මේ ගොවි මහත්තුරු ලොකු අභියෝගයක් ගත්ත ගිය කන්නේ. ඇත්තම මුළු ලංකාව පුරාටම වැඩිපුරම හසල කන්තරපලත් ප්‍රදේශය තුල තමයි වැඩිපුරම බඩිරුංගු හෙක්ටයාර 10000කට වගේ ප්‍රමාණයක් වගා කරා. ඉතින් මෙතුමන් ලොකු අභියෝගයක් තමයි බාරගත්තේ මුළු ලංකාවටම ආදර්ශමත් වෙමින් අභියෝගේ බාර අරගෙන ආදර්ශමත් වෙමින් ගොවියන්ට යම්කිසි පණිවිඩය ලබා දෙන්න තමයි උත්සාහ කරේ. ඉතින් මෙතුමන්ලා ආරම්භයේ ඉඳලා අපිත් එක්ක එකතු වෙලා ඉස්සලාම් මූලිකම දේ තමයි අපි මේ පෙර කන්නේ තිබ්බ ද්‍රව්‍ය ටික අපි අනවශ්‍ය කොටස් ටික ගිනි තබල විනාශ කරගෙන එතෙම කන්නේට වගා කිරීම ආරම්භ කරා. ඒකත් එක තමයි මෙතුමන්ලා අපි ඔක්කොම එකතු වෙලා වැඩසටහන ක්‍රමයෙන් දියත් කරගෙන ගියේ. ඔව්. අපේ ගොවි සංවිධානයක් විදිහට ඔබතුමාලා මේ කන්නේ මේ ගමන යනවා ඇති වගාව. ඔව් මහත්තයා මේක ඇවිල්ලා නාගදීපී ව්‍යාපාරයේ යායට D2 ගොවි සංවිධානය වෙනුවෙන් අපේ ගොවි මහත්තුරු නිරන්තරයෙන්ම අපේ කෘෂිකර්ම උපදේශක මහත්තුරු විසින් දැනුවත් කිරීමට ලක් කරා. ඒ වගේම ශේත්‍රයේ මිටින් වලට ඇවිල්ලා අවශ්‍ය වෙලාවට උපදෙස් දෙමින් ඒ කාර්යය සාර්ථක කරගන්න එතුමන්ලාගේ සහයෝගය අපට ලැබුණා. ඒ වගේ ඒ තුලින් තමයි අපේ වගාව අපට සාර්ථක කරගන්න වගේම ජය ගන්න හැකියාව ලැබුණා. ඔබතුමා ගිය කන්නේ ජයගත්ත පිළිවෙල පොඩ්ඩක් කියවන අපිට ක්‍රමවේදය. අත්ව ජයගත්ත පිළිවෙල හැටියට මූලිකව බින්සගස්මෙන් තමයි අපි ආරම්භ කරේ. මොකද තිබුණ සියලුම කොටස් අපි නිතියබා විනාශ කරා. අනතුරුව පොළව ජීවානුහරණය කිරීමක් සඳහා ගැඹුරට සීසාලා පොළො පෙරලා ගත්තා. ඒ අනතුරු පොළො සකස් කරගෙන කාබනික පොහොර වැඩිපුර භාවිතා කරමින් රසායනික පොහොර අඩුවෙන් භාවිතා කරලා තමයි අපිට මේ තත්ත්වයට එන්න පුළුවන් හැකියාවක් ලැබුණේ. ඒකෙත් එක්කම මේ යම්කිසි රෝග තත්ත්වයක් ආවනම් ඒක මර්ධනය කර ගැනීම පහසුව සඳහා මේ පේලි අතර පරතරය සහ ඒ අතර රනිල භෝගයක් වගා කිරීමෙන් අපි ලොකු අත්දැකීමක් ලැබුවා අපට උපසිද්ධේ විදිහට. ඒ අනුව හොඳ අස්වැන්නක් ලබා ගැනීමටත් වගේම සාර්ථක ගොවිතැනක් මේ වගාවක් කරගන්න යන්න අපට හැකියාව ලැබුණා ඒ උපදෙස් පරිදි. ඊටමතර මේ ෆොරමොන් ගුල් භාවිතා කරගෙන. ඔව් මේ නාලක මතය මේ මුතුමලට අලුත්ම අත්දැකීමක් ඒක. ඇත්තටම අපිටත් ඒක අලුත් අත්දැකීමක් වුණා. නමුත් අපි ඒක සාර්ථකව භාවිතා කරලා මෙතුමන්ලට අපි යම් පණිවිඩයක් දුන්නා. විටින් විට පණිවිඩයක් දුන්නා. දැන් ඔබතුමාලා මොකද්ද කළ යුත්තේ කියලා. අපි ඒක අවබෝධය මෙතුමන්ලට දුන්නා. අපි ඒක නිරන්තරයෙන් දවස් 4න් 4 අධීක්ෂණය කරලා ඒක ඉන්න සත්තු ගාන අනුව අපි මෙයාලට උපදේශය දුන්නා. මොකද්ද දැන් ඔයාලා හරියටම කරන්න ඕන කියලා. මොකද නැත්නම් ඇත්තටම ගොවි මහතුරු පෙළඹිලා හිටියේ සතෙක් දැකපු ගමන් කුමිනාශක පාවිච්චි කරලා වග මේ ශේෂ්ත්‍රයේ පුරාර කුමිනාශක පාවිච්චි කරා. නමුත් අපි මේක පාලනය කර ඒකාබද්ධ පරිබෝධ පාලනකම මගින් තමයි අපි මේ වගාව මේ ඇත්තරම ඕදුර කාපු යුගස පාලනය කර ගැනීමට උපදෙස් දුන්නේ.
මේ පල්ලි අතේ කලාපය හොඳ ගොයි මහත්තේ බරිනු ගොලාරන්න දෛවරත් මහත්ත තොර මෙයාත් අයිබන් මෙයාරත් ගිය පාර සේන දළඹුව ප්‍රශ්නෙත්තාව ඊටවස්සේ දැන් අපේ උපදෙස් අනුව කොමරි වගා කරලා ජයග්‍රහණය කරලා තියෙන. ඉතින් මම කොහොමද ගිය ගන්නේ අස්සන්න වෙන්ට මේ තියෙන්නේ මේ පෞද්ගලික කන්නේ අස්සන්න තමයි තියෙන්නේ. කොහොමද කියන්නේ ඩිපාර්ට්මන්ට් එකත් එක්කලා කොහොමද වැඩේ කරගත්තේ? ගිය කන්නේ අපි කරා කරපු වෙලාව ගොඩක් සේනාදලඹු වදුර ආවා. ආවට ඒකට මම විසඳුම් හොයාගත්ත කුසගම් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ අරගෙන ඒ ගිය කන්නේත් හොඳට අස්සන්න තිබුණා. මේ කන්නේ ඊට පස්සේ හදනවද නැද්ද කිගේ හිත හිතෙන්න උරු කුසගම් දෙපාර්තමේන්තුවෙන් 50 දායකත්වයට බීජයටත් දුන්නා. ඊට පස්සේ ඒ බීජ අරගෙන ගොවිතැන කරා. ඒ කරගෙන යන ගමන් කුසගම් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ වගාව කරගෙන ආවා. අර මොකද සේනාදළඹු වදුරට බෙහෙත් එහෙම ගහන්න ඕනෙ හින්දා අතරතුර යන්න ඉඩ තියලා ඉරිඟු වගා කරේ. ඒ වගා කරපු අතරතුරේ වගේත් අපි රටකජු හදලා ඒවනුත් අස්සන්න ගත්තා. කුසගම් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත කරගෙන ගියපු නිසා හොඳ අස්සන්නකට යන්න අපිට පුළුවන් වුණා. ඒ කියන්නේ අස්සන්න තමයි මේ තියෙන. ඒ කියන්නේ අනිත් ගොවි කණ්ඩායමත් ඒ විදිහටම ගන්න ඇරලා මම මේ කිරිරි ගොල්ටත් ඒ අවස්ථාවේ ගොවි ප්‍රශ්න තමයි කිරිරිඟු කරනකොට තමයි සේනාදළඹු ආවත් ප්‍රශ්නයක් එන්නේ. ඒකෝඩම නේද? ඒ කරල් වලටත් ආවේ නෑ. ඒකත් හොඳට කරගෙන ගියා මම. උල්පතගම පුංචි පණ්ඩා ගොවි මහත්තයාගේ මේ ගෙදර අපි ඇවිල්ලා ඉන්නේ. එතුමා තමන්ගේ බඩරංගු වගාව සේනාදළඹු වගෙන් බේරගත්තා. අපි යාගෙන් පොඩ්ඩක් අහලා බලමු මොකක්ද යා කරලා තියෙන්නේ කියලා. පසුගිය කන්නේ සේනාදළඹුව මර්ධනය කරගන්නට කුසගම් දෙපාර්තමේන්තුවේ ලොකු සේවාවක් කරා. මං හිතන්නේ ඒ ගැන අපි හොයලා බලන්න යනකොට අපේ ඊඩි මහත්තයත් හම්බුණා දැන් මෙතනදී. ඊඩි මහත්තයා, ඉතින් කියන්න කොහොමද මේ දෙපාර්ට්මන්ට්ේ ගේ කන්නේ එකට සූදානම්? දැන් මේ කන්නේ සූදානම් කොහොමද? 2019 යල කන්නේ ආරම්භයේදීම සේනාදළඹුව පාලනය පිළිබඳ ගොවීන් දැනුවත් කරා. ඒ වගේම අර නියම කාලයට වගා කිනු. ඒ කියන්නේ මේ 1:15 කියලා තමයි කාලය තිබුණේ. ඒ වුණාට එතන පොඩි වෙනසක් වුණත් එකම කාලයට වගා ගන්න අපි ගොවින් මාතෘ දැනුවත් කරා. ඒකට එහෙම වුණා. ඊට පස්සේ අර මේ සේනාදළඹුව පාලනය පිළිබඳ ඒ ක්‍රියාකාරකම් මේ පිළිබඳ දැනුවත් කරලා පුහුණු පන්ති පවත්වලා ඒ කටයුතු කන්නේ ආරම්භයේදීම සිදු කරා. ඔව්, දැන් අපි මේ මෙතුමා ඇවිල්ලා මම හිතන්නේ ඒක සම්බන්ධයෙන් හොඳටම තමන්ගේ කාර්ය ඉටු කරා. ඔව්, ඒ කණ්ඩායමත් එක්ක ඉඳලා ගොවි කණ්ඩායමත් එක්ක එකතු වෙලා සේනාදළඹුව පාලනය හොඳටම කරලා මේ අස්වැන්න ගත්ත ගොවි මහත්තයා තමයි. ඔව්. ඔබතුමා කොහොමද ඒ අද්දකින්? සේනාදළඹුව පිළිබඳ මහා ලොකුවට ගියානේ ජනමාධ්‍ය. ඉතින් මිනිසු මේ ගියා. ගිය කන්නේ ටිකක් මේකට බය වුණා. ඊපස්සේ ඒකේ අභියෝගේ බාරගන්න කෙනෙක් නැතු විට කුජම් දෙපාර්තමේන්තුව මහතුරු ආවා. කරමුද කියලා අපි කිව්වා කරන්න ඕනේ කියලා. කරලා මේ ඒගොල්ලගේ උපදෙස් අනුව අපි වැඩට එකෙන් ජයග ලැබුවා. ජයග්‍රහණය ලැබුවා 100%. ඔව්. ඒක තමයි මම හිතන්නේ අපේ ඉන්න බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට එහෙම නැත්නම් ගොවි මහත්තුරුන්ට ඊළඟකන්නේ දැන් ලබන කන්නේත් දැන් ආරම්භ වෙන කන්නේදීත් ඒක තමයි වගා කරනවා. වගා කරනවා. ඔව්. මොකද වී වලට වඩා මේ ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් ආදායමක් ගන්න පුළුවන් මේ බඩේරු වගාවෙන්. හැබැයි ඉතින් කුසගම් දෙපාර්තමේන්තුවත් එක්ක මේ උපදෙස් අනුව වැඩ කරපුවම සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ලොකුම පණිවිඩේ දෙපාර්තමේන්තුවේ තියෙන තාක්ෂණික කරුණු ටික එකතු කරගෙන තමන්ගේ අධ්‍යක්ෂකෙම එකතු කරගෙන මේ වගාව කරා නම් ගොඩ
හඳ කැටියට ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ මේ යාය තියෙනවා අපේ අයි මහත්තයා ඉන්නවා, ගොවි සංවිධානයේ සභාපතිතුමා ඉන්නවා, මේ ගොවිපලේ ඉන්න ගොවි මහත්තයා ඉන්නවා. සේනා දළඹුවා ගැන අපි ගිය කන්නේ කතා කරා, දැන් දිගින් දිගටම අපි කතා කරා. ඉතින් ඒක ගිය කන්නේ සාර්ථක වුණ නිසා තමයි අපි අද මේ ඇවිල්ලා මෙතන මේ කතා කරන්නේ. ඒ මහත්තයා. ඔව්, කන්දකැටි කලාපයේ ගත්තම වතුලේ බත්මැඩිල ව්‍යාපාර දෙකෙන්ම සමන්විත වෙනවා. එතකොට මේ වතුලේ බත්මැඩිල ව්‍යාපාර දෙකෙන්ම ජලකන්නේ තුල කන රැසීම් තීන්දුව తీරනත් එක්ක 100%ක් කුඹුරු ඉඩම් තුල බඩේරඟු වගා කරන්නේ. එතකොට මේ බඩේරඟු වගා කිරීම තුළදී සීනා දළඹුවාගේ උවදුර ගොවි මහතුරුන්ට මහ කන්නේ පැමිණීමත් එක්ක ලොකු බීතිකාවක් තිබ්බා. මේක නිසා මේ බඩේරඟු වගාවට හානි වෙයිද, අපිට මේ වගාවෙන් ඉවත් වෙන්න සිදු වෙයිද කියන කාරණේ. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදිහට අපි මැදිහත් වෙලා ගොවි සංවිධාන මට්ටමින් සහ ගෙන්ගෙට ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා මේ සීනා දළඹුවාගේ උවදුර මනාව පාලනය කරගන්නේ කොහොමද කියන කාරණේ ගොවින් දැනුවත් කිරීම මත නිරන්තරයෙන් ගොවින් පුරුදුනා වගාව සුපරීක්ෂාකාරීත්වයට යන්න සතියකට දෙවරක් වගේ අවස්ථා අනුකූලව ඒ නිසා ගොවින්ට මූලික අවදීම මේක හඳුනා ගැනීම හැකි වුණා. ඒ අනුව ජලකන්නේ තුල අස්වැන්නට හානියක් නොවන මට්ටමින් අපිට සීනා දළඹුවාගේ උවදුර පාලනය කරගෙන ගොවීන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. අපේ සභාපතිතුමා ඉන්නවා. ඒ රෝගය පාලනය කර ගැනීමට අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශක මහත්වරු ගෙන්වලා අපේ ශාස්ත්‍රයේ අපි දිගින් දිගටම පරීක්ෂණ පවත්වලා සේනා දළඹුවා මේ අර අල්ලගන්න අර උපකරණ එහෙම අපි යොදාගෙන ඒ රෝගය අපි මේ සම්පූර්ණ නිති කරගත්තා. ඒ නිසා අපිට යල්කන්නේ 100%ක් බඩේනු වගාව කරන්නේ යල්කන්නේ 100%ම සාර්ථකව කරගන්න අපිට හැකියාව ලැබුණා ඒ උපදෙස් අනුව. ඒ නිසා ගොවි මහත්වරුන්ට අපි ආරාධනා කරනවා මින් ඉදිරියට සේනා දළඹුවාගේ රෝගයක් කිසිම දවසක පැතිරෙන්නේ නැහැ කියන එක අපිට 100%ක් විශ්වාසයි. ඒ නිසා බඩේරුම් වගාව ඇති රෝග වලට අපි මේ යොමු වෙන්න ඕන කියන එක තමයි මේ ගොවි මහත්වරුන් දෙන්න තියෙන පණිවිඩය. ඔව්. ඒ කියන්නේ මේකන්නේ හරියට වගාව කරගත්තොත් හරියට තාක්ෂණික ක්‍රම අනුගමනය කළොත් ගොවි මහත්වරුන්ට හොඳ වගාවක් කරලා ඉහළ අස්වැන්නකට යන්න පුළුවන්. යන්න පුළුවන්. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දී 2019 ඔක්තෝබර් 6 වනදා සිට ඔක්තෝබර් 20 දක්වා මෙම දෙසතිය තුළ බීට්‍රූට් හෙක්ටයාර 91ක්, කරවිල හෙක්ටයාර 129ක්, වම්බටු හෙක්ටයාර 401ක්, ගෝවා හෙක්ටයාර 112ක්, මාළුමිරිස් හෙක්ටයාර 125ක්, කැරට් හෙක්ටයාර 75ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 123ක්, ලීක්ස් හෙක්ටයාර 75ක්, මෑකරල් හෙක්ටයාර 320ක්, වැටකළු හෙක්ටයාර 118ක්, බණ්ඩක්කා හෙක්ටයාර 245ක්, වට්ටක්කා හෙක්ටයාර 263ක්, රාබු හෙක්ටයාර 85ක්, පතෝල හෙක්ටයාර 137ක්, තක්කාලි හෙක්ටයාර 152ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බෝංචි හෙක්ටයාර 200ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරකතන ඒකකයේ පණිවිඩයක්.